මේ අලුත් අභියෝගයේ ජනාරගල සන්ධානයේ මට දෙද්දි මට ආරූඪ වෙන්නේ දේශපාලකයෙක්ගේ ස්වරූපය. දේශපාලනය කරද්දී දැන් රට පුරා අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි රැලි පවත්වනවා. පවුල් 57 ලක්ෂයෙන් 37 ලක්ෂයක් සහන ආධාර සඳහා පෞගේ කාලේ දුණු ආධාර සඳහා ඉල්ලුම් කළා දෙනවා. ඒතර දේශපාලනය කරද්දී අපිට හම්බෙන ප්‍රශ්න ඕවා. හැබැයි ඒ ප්‍රශ්නේ අනිත් අතට අපේ ජීවිතවලට බලපාලා නැද්ද? දැන් අපිට ඉස්සර වගේ සේවාදායකයෙක්ගෙන් මුදල් ඉල්ලන්න පුළුවන්. සේවාදායකයෝ කී දෙනෙක් මුදල් නොදී ඉන්නවද? මුදල් දෙන සේවාදායකයෝ කී දෙනෙක් තමුන්ගේ චේන් එක උකස් කළාද? තමුන්ගේ ඉඩම උකස් කරලා නීතිඥවරුන්ට සල්ලි දෙනවද? ඕක තමයි අතාර. මේ සමාජයට බද්ධ වෘත්තියක් තමයි නීතිච්ච වෘත්තිය වෙන්න ඕනේ. ඉතින් අපිට එතනදී මේක දේශපාලනය කරන් දේශපාලඥයෙක්ගේ තත්ත්වයට පරිවර්තනය වුණාම ඒක මට තදින්ම දැනෙමින් තියෙනවා. ඉතින් අපිට දේශපාලන උත්තර හොයද්දී මං හිතන්නේ ප්‍රතිපත්තිමය රාමුවක් අවශ්‍ය වෙනවා. ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. ඉතින් ජනාරගල සන්ධානය පිහිටුවද්දිම අපි මේ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කළා. අපේක්ෂකයව කරලියට ගේනකොට ඒ ගේන මොහොතේම ඉස්සෙල්ලාම කරේ ජනතාවගේ ප්‍රතිපත්තිය කියන ප්‍රතිපත්ති ප්‍රකාශය කරලියට ගෙනාවා.